තියෙන වටිනාකම මේ දැන් ඔතනින් පස්සේ කොහොමද මේ චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ? චිත්‍රපට ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රංජිත් ජයසිංහ කියනවා. ඔහු සහාය අධ්‍යක්ෂවරේ. ඔහු මට හිතවත් මාත් එක්ක මම ඔහුට කිව්වා මම දැන් ඔහු දැනගත්ත මම මේ පොඩි පොඩි මෙහෙම රඟපානවා කියලා. මං කොහමද චිත්‍රපටිය මං චිත්‍රපටි තමයි සිනමාවට තමයි කොහොමත් එදා ඉඳන්ම කැමති. මං කොහමද සිනමාවට තමයි මං කැමති සිනමාවට එන්න ඕන. ඔහු මොහන්‍යස් මහත්තයා හඳුන්වා දුන්නා මට. ඊට පස්සේ මොහන්‍යස් මහත්තයාගේ කළු සුදු මල් චිත්‍රපටි තමයි මගේ ප්‍රථම රංගනේ දිල්හානේ කමලද්ද රාජ්ජිත් එක්ක මම මුලින්ම රඟපෑවේ. ඒකේ ඒ දෙන්න සමග. ඒ කියන්නේ ඒකේ දුෂ්ට චරිතයක් තමයි තිබුණේ. ඔව්. දැන් හරි. ඒක ත්‍රස්තවාදී කතාවක්. ඒගොල්ලෝ ඒ දෙන්නව මම ලොරි රත රියදුරෙක් මේ දෙන්නව හොරෙන් පන්නගෙන මම ගේන කතන්දරයක් තිබුණේ. හරි. දැන් මේ දැන් එතනින් එහාට ගියාට පස්සේ දැන් සාමාන්‍යයෙන් කොහොමද දැන් වර්තමානයේ වෙනකොට සහ අතීතයේදී දැන් සටන් නළුවෙක් අවශ්‍යයි මේ ටෙලි නාට්‍යයට හෝ චිත්‍රපටයට. දැන් අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා ඔබත් එක්ක කතා බහ කරනවා මෙහෙම දෙයක් තිබෙනවා මෙහෙම. දැන් සාමාන්‍ය නළු නිළියන් එක්ක අධ්‍යක්ෂකවරයා කතා බහ කරන දේවල් සහ ඔවුන්ට උපදෙස් ලබා දෙන දේවල් වලට එහා ගිහිල්ලා ඔබට ඉන්නවා සමහර විට සටන් අධ්‍යක්ෂකවරයෙක් වෙනම. එතකොට දැන් ඔබට උපදෙස් ලබා දෙන්නේ සටන් අධ්‍යක්ෂකවරයාද සහ නැත්නම් මුළු සිනමා පටේම ප්‍රධාන අධ්‍යක්ෂකවරයා උලාට කොහොමද ලබා දෙන සහයෝගය? නෑ අපිට දැන් ප්‍රධාන අධ්‍යක්ෂකවරයා කියනවනේ සහවල් තැන මෙහෙම මෙතන පයිට්ටයක් තියෙනවා කියලා. එතකොට අපිට සතන් අධ්‍යක්ෂකවරයෙක් කියනනම් ඔහු තමයි අපිව මෙහෙවන්නේ. මෙන්න මේ පයිට් එක මෙතන මේ විදිහටම අපිට කෙරෙන්න ඕනේ. ඔයාට පාරවල් දෙකක් ගන්නවා. දෙක ගන්නට වැටලා නැගිටලා මේ පාර මෙහෙම ගන්නවා. ඒක අපි කතා වෙලා තමයි පයිට් එක කරන්නේ. ඒ කියන්නේ අපි ඒ වයිට් එකකට ඉන්නවනම් අපි පුහුණු වෙච්ච කට්ටිය තමයි ඉන්නේ. දැන් පුහුණු නැති ආධුනිකයොත් එක්ක හිටියොත් තමයි ගොඩක් දුරට ගුටි කන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබලාගේ පිරිසක් ඉන්නවද දැන් ගොඩක් වෙලාවට දැන් ඔබට දැන් ඔබලාගේ දැන් ඔබ විතරක් නෙවෙයිනේ තනියම මේ වැඩේ කරන්නේ ඔබට විරුද්ධ පාර්ශවයක් ඉන්නවා. දැන් එහෙමනේ සරණක් සිද්ධ වෙන්නේ. දැන් මේක කණ්ඩායමක් ඉන්නවද? කණ්ඩායමක් ඉන්නවා. ඒ කියන්නේ එහෙම කට්ටියක් ඉන්නවා අපිට සටන් වලට. හැම කෙනාම මේ ෆයිට් සටන් වලට කැමති නැහැනේ දැන් ඉන්න තරුණ පිරිස් ගොඩ. ඒ කියන්නේ දැන් ඔබට යම් චිත්‍රපටයකට ආරාධනා කරොත් ඔබ කණ්ඩායමක් සමගද යන්නේ එතකොට? ඔව් දැන් මට කිව්වොත් මම එහෙම කරලා තියෙනවා ගොඩක්. මමත් කරලා තියෙනවා චිත්‍රපටි වල සටන්. එතකොට මට කිව්වොත් අහවල් චිත්‍රපටිය මෙහෙම ෆයිට් එකක් තියෙනවා කරන්න. එහෙමයි කිව්වොත් අධ්‍යක්ෂකවරයා කියනවා මේකට මේ ෆයිට් එකට මේ තුන් දිනක් කරේ හතර දිනක් කරේ ඉන්න ඕනේ කියලා. දැන් මම ඒ පිටපත කියෙව්වොත් මම දන්නවා මෙතෙන්ට මෙච්චර කට්ටියක් වුමනා වෙනවා කියලා. එතකොට මම දන්නේ. එතකොට මම පුරුදු කට්ටියක් මම ගෙනියනවා. ඒකට මගේ ළඟ ඉන්නවා. පැහැදිලිව එහෙම තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. අර මේ ඇත්තටම මේ එක අතකින් බලනකොට මේක අර නිර්මාණශීලී පැත්තෙන් හිතලා බලනකොට හරි සුන්දර කතා බහක් මේ සිදු කරගෙන යන්නේ. මොකද මේක වෙනස්ම කාර්යයක් මෙතන තියෙන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. හැබැයි ඉතින් පුංචි දිරේ සිනමා පටයේ ඔස්සේ මේ දේවල් නරඹනකොට නම් හිතෙන්නේ හරි දරුණුයි හරි බැරෑරුම් දෙයක් විදිහට. මේ ඉතින් නැත්ත මේ අත්දැකීමක් දෙකක් කියන්න වෙලා තියෙන දේවල් ඔය සටන් කටයුතු කරන්න ගිහිල්ලා චිත්‍රපටිය වල අමතක නොවන දේවල් උත්තරදී අපි මුලින්ම එකක් කියමු. අමතක නොවන දේවල් තියෙනවා. මේ එකක් පිළිකුත්ව කැලේ දන්නවනේ. ඒකේ ගලක් උඩ ලොකු කන්දක්. ඒක උඩ පොඩි ෆයිට් එකක් තිබුණා මේ සියන්ත මෙන්ඩිස් මහත්මයත් එක්ක. එතකොට ඔහු මට ගහන පාරක් තියෙනවා. ඔහු ඒ කතාවේ හැටියට ඔහු නිකන් අද්භූත බලවේගයකින් එන්නේ. නිකන් හොල්මනක් වගේ මතුවෙන්නේ. ඒතර අපි දකින්නේ නැහැ. දකින්නේ නැතුව ඔහු මට පාරක් ගහනවා. මෙහෙම ගහනකොට මං වැටෙන්න ඕනේ අනිත් පැත්තට. එන උඩයි ඒක. ඉතින් මම එක සැරයක් එහෙම කළා වැටුණා. එතකොට යට දැල් මුකුත් දාලා නැහැ. එතකොට 20ක් 30ක් විතර කට්ටිය මෙහෙම අත්වල පුරුක් තමයි දම්වැල් වගේ අල්ලන් ඉන්නේ. එතකොට මම ඒක හිතට ධෛර්යය අරගෙන තමයි පැන්නේ. පැනිනවා කියන්නේ මෙහෙම පනින්නත් බෑ. ඉස්සරහට පේනවා. නුහුරට තමයි වැටෙන්න. පැත්තට වැටෙන්න ඕනේ. ඉතින් හරි භයානක වැඩක් ඉතින් යට ගල්ලි. ඒත් ඉතින් මම එහෙම ඒ පාරට වැටුණා පැන්නා. පැන්නාට පස්සේ අර පනින වේගෙට කට්ටිය විසුවේල යන විසුවේල ගිහිල්ලා එක්කනේ කැමරාවේ ගිහිල්ලා විසුවේල වැදුනා. වැදුනට පස්සේ මේ වුණ ආපහු සැරයක් ඒ දර්ශනේ ගන්න වුණා. ওই වගේ බාධා දෙකක් විතර වුණා. ඒකට ඒ ගලට යන්න ඕනේ එන අලි රවුමක් ගිහිල්ලා ගලට පහත් වෙච්ච තැනින් උඩට නගින්න ඕනේ. ඒ උස්ස ගලක්. ඉතින් එහෙම සිද්ධි
එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒක වෙලා තිබුණා අපි තවත් ඒ දේවල් පිළිබඳ කතා කරමු. මේ ඔබ සන්තෝෂ කරන්න ඔබට යම් ජවයක් ලබා දෙන්න චිත්‍රපටයක් නරඹනකොට මේ කරන්නව කාර්ය ලෙහෙසි පහසු සුළුපටු නැහැ. හරි විශාල කාර්යභාරයක් කරන්නේ. මේ ඔය කාරණා එක්ක අපි කතා බහ කරගෙන යමු. දැන් මේ මේ සාමාන්‍යයෙන් අද වර්තමානයේ වෙනකොට සටන් නළුවෙකුට දැන් ඔබ මේ දේවල් එක්ක දැන් අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රංගනයේ යෙදෙනවා. මේ දැන් වර්තමානයේ මොකද්ද තියෙන තත්ත්වය? දැන් මේකේ මේ ගෙවීම් අතින් වෙන්න පුළුවන් ලැබෙන පහසුකම් අතින් එතනින් එහාට ගියාට පස්සේ පිළිගැනීම අතින් දැන් අතීතයේදී තිබිච්ච තත්ත්වයට වඩා යම් වෙනසක් තිබෙනවද වර්තමානයේ? ඔව්. වර්තමානයේ නම් දැන් හොඳ පැත්තත් නරක පැත්තත් දෙකක්ම තියෙනවා. ඒ කියන්නේ ගෙවීම් අතින් නරක කට්ටියක් ඉන්නවා, හොඳ කට්ටියක් ඉන්නවා. අතීතයට වඩා දැන් නම් ගෙවීම් අතින් හොඳයි. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි, ඉස්සර අපිට මේ කෑම එක දීලා කීයක් අය පිටට රත්තු කරලා හොඳයි ගොත් අපි යනවා, ආපහු අපි කතා කරන්නෙත් නෑ, ඊළඟ වැඩේ නැතු වෙයි කියලා අපි බයයි. දැන් එහෙම නෙමෙයි, අපිට ගෙදරටම කෝල් කරාම අපි මුදල් අහලා තමයි යන්නේ. දැන් කොහොමද ගෙවන්නේ, කින්දවන්ද කියලා. එතකොට අපිට යම්කිසි මූරත් එකක් තියවම ඇඩ්වාන්ස් එකක් දෙලා යම්කිසි අපේ රංගනයේ සරලන මුදලක් දැන් ලැබෙනවා. ඉතින් ඒ ගැන හිතලා බලනකොට ඇත්තටම සතුටුයි. මොකද මේ අනිවාර්යයෙන්ම රංගන සිනමා රංගන කලාවේ වැඩි කතා බහ කරන්නේ නැති පැත්තක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් අර කරන්නා වූ සේවය සිනමාව පටේ ගලාගෙන යන්න ලොකු සේවයක් කරනවා. නමුත් අර කතා බහ කිරීමේ පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ යතිම්ම මම පොඩි එකක් කියන්න ඕනේ. මේ ආධුනිකයෝ එනවනේ දැන්. ආධුනිකයෝ ආවම හැම කෙනාම ආධුනිකයන්ගෙන් නිකන් වැඩ ගන්න තමයි බලන්නේ. කිසිම මිනිස්සෙක් ආධුනිකයන්ට සල්ලි ගෙවන අඩුයි. මං කියන්නේ එතකොට ඒ මිනිස්සුයෙකුට අඩු ගානේ බස් එකට යන රුපියල් 500ක් 1000ක් හරි දෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ මේ කලාවට යොමු වීම අඩු වෙනවා. අතින් වේදම් කරගෙන කණ්ඩත් නැතුව සමහරුන්ට කණ්ඩත් නැහැ. හිටගෙන ඉඳලා දවසම ඉඳලා යනවා. නමුත් ඒක හරි අසාධාරණයක්. ඒ පැත්තත් බලන්න ඕනේ. අපි ඒගොල්ලන්ටත් කීයක් හරි දෙන්න. එතකොට තමයි ඒගොල්ලෝ මේ කලාවට කලාව කැමැත්තක් ආසාවක් ඇති වෙන්නේ එතකොටයි. නමුත් ඒගොල්ලෝ ආධුනිකයෝ කියලා අපි නිකම්ම වැඩ අරගෙන නිකම්ම ඉන්නැරලා ඇරියොත් ඒක පව්. අනිවාර්යයෙන්ම දැන් මේ ඔබ ප්‍රවීණයේ කැටියට මම අහන කාරණයක් තමයි මේ මේ දැන් ඔබලා ඔබගෙන් පස්සේ තවත් කීප දෙනෙක් ඉන්නවත් එක්ක ඔබගේ සමකාලීනයන් කීප දෙනෙක් ඉන්නවා. මේ දැන් මෙතනින් පස්සේ තවත් පිරිසක් ගොඩ නැගෙනවද මේකට? ඔබට පැහැදිලිව දැක්මක් තිබෙනවද අතීතයේ ඔබගෙන් පිටිපස්සෙන් එන පිරිසක් ඉන්නවා කියලා? බොහොම දුරට අඩුයි. ඒ කියන්නේ දැන් මේ දැන් චිත්‍රපටි වලට වැඩිය හැමෝම පොරගන්න ටෙලි නාට්‍ය වල, ටෙලි ඩ්‍රාමා වල තමයි. මොකද ඉක්මනටම ජනප්‍රිය වෙන්න තමයි බලන්නේ. මොකද දිනපතා විකාශනය වෙනවා. දිනපතා විකාශනය වෙන නිසා ඉක්මනට ජනප්‍රිය වෙන්න බලනවා. එතකොට ටෙලි නාට්‍යකවත් දුෂ්ටයට ඉන්න කැමති නැහැ. යාළුවා හැමෝම බලන්නේ පෙම්වතා හරි, යාළුවාගේ යාළුවෙක් එක්කලා හරි. එහෙම රඟපාන්න තමයි කැමති. හුඟක් දුෂ්ටයා වෙන්න හුඟක් අය කැමති නැහැ. දැන් ඔය කිසිම කෙනෙක් අලුතෙන් චිත්‍රපටයකට අලුතෙන් කණ්ඩායමක් හැදෙන්නේ නැහනේ. කිසිම සටන් නළුව කියලා කවුරුත් හැදිලා නැහැ. පරණ ඉන්න කට්ටිය විතරයි. ඉතින් මේ ඒ කාරණාත් එක තමයි කතා බහ කරගෙන යන්නේ. මේ සටන් නළුවෙක් කැවිලා ඉන්න ප්‍රවීණ සටන් නළුවෙක් ලංකාවේ ඉන්න. ඉතින් එතුමා සමග මේ කරන්නා වූ සාකච්ඡාව ලෙන්ගතු කතා බහ එකයි ඔබ එකතු වෙන්නේ කලබු ටෙලිවිෂන් ආදරණීය තරුවෝස්සේ. අපි තවත් කතා බහ කරමු. අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබෙනවා. දැන් සිනමාවට ආවට පස්සේ හිතුණාද කවද හරි දවසක මේ මට මෙන්න මේ වගේ රංගන ශිල්පීන් එක්ක සටන් ජවනිකාවකට පෙනී සිටින්න මගේ කැමැත්තක් තිබෙනවා. ඔබ දැන් දශක 3කට ආසන්න කාලයක් මේ සිනමාවේ යෙදෙනවානේ. එතකොට නිකන් බලාපොරොත්තුවක් හීනයක් තිබුණ නැද්ද? මට මේගොල්ලොත් එක්ක රඟපාන්න තිබ්බන හොඳයි, සැබෑ කරගත්ත හීන තිබෙනවා. ඔව්. හැබැයි මම දැකපු හීන ඔක්කොම එක්ක රඟපාලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් දැන් මේ ප්‍රවීණ සඳහන් කරමු ටික. ප්‍රවීණ දැන් අපේ සටන් නළුව ඉන්නවනේ, විල්සන් කලරත්නගේ ඉඳන් ටෙඩි විද්‍යාලංකාර, ඩක්කා සුමිත් මුදන්නායකේ ඔක්කොම සෑම කෙනා එක්කම මම රඟපාලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා දැන් ඔය සටන් නළුවත් එක්ක සම්බන්ධ ප්‍රධාන චරිතය තිබෙනවානේ. ප්‍රධාන චරිතයේ රඟපාන නළු නිලියෝ වෙන ප්‍රධාන නළුවෝ ජීවන් කුමාරතුංග මහත්තයා, මාලිනී පොන්සේකා, වීනා ජයකොඩි, ඔය සෑම කෙනෙක් එක්කම මම රඟපාලා තියෙනවා. විජය කුමාරතුංග මහත්මයා තමයි මගේ විවාහ ජීවිතයට අස්සක් කරන්න. ආහහ. ඔව්. එතකොට ඒකත් මට ලොකු මේක වාග්යක්.
ඉතින් මේ හරි අපූරු තැන් තිබෙනවා ගොඩක් වෙලාවට ඔබ හිතන්නේ නැතුව ඇති මේ මේ සටන් නළුවෙක් මෙච්චර සුන්දරද කියලා ඔබට එහෙම අත්දැකීමක් ලබා ගන්න තියෙන එක මතන කලම ටෙලිවිෂන් අපේ ආදරණීය තරුව විශේෂාංගේ තවත් කතා බහ කරන්න පුටත් ඒවල් තිබුණා ඔබට ආරාධනා කරනවා කතා බහ කරන්න මේ අපිට අහන්න තියෙනවා අපි මේ පොඩ්ඩක් සින්දු කෑලි පොඩ්ඩක් කියන්නත් පුළුවන් කියලා හිටිකමන් සින්දු කොටස් නමුණනවා කියලාත් අපි අහලා තිබෙනවා මේ හැකියාවක් තියෙනවා නම් පද දෙක තුනක් කියමු කියන්න පොඩි ඒ කියන්නේ ලොකෝටම සින්දු කියන්න බෑ නිකන් ආසාවෙන් නම් පොඩ්ඩක් සින්දුවක් දෙයක් කියනවා නිකන් එනම් කියන්න පොඩි කොටසක් කියමු පද දෙක තුනක් සිහින දෙවුදුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සඳෙහි ලපටියේ මලෙහි කටුතියේ උපමානෑ සසඳන්නේ ඔබ නම ආදරේ පුරුයි මේ අර සටන් රංගනය වගේ තමයි ඒකත් මේ දැන් ඔය සටන් රංගනය යෙදෙනකොට නිකන් අමතක නොවෙන විදිහේ පහරක් එහෙම කාලා නැත් වැරදීමකින් හරි ඇත්ත වශයෙන්ම මේ මට පාරක් මේ මෙතෙන් මගේ අතට වැදිලා තාමත් ඒ අත දැන් අවුරුදු දෙකක් තුනක් විතර වෙනවා තාමත් ඒ ඇඟිලි ඉරිවැටලා තියෙන ඒක අත ඔපරේෂන් කරන්න කියලා තිබුණේ නමුත් මම කියන්නේ මොකක් හරි ඔව් පාර ඒ කියන්නේ මම එක්කෙනෙක් එක්ක ෆයිට් එකක් තියෙනවා ආධුනික අපේ නළු ආධුනිකෝ ඉතින් කියන්නේ අර මම ලොකු ප්‍රවීණෙක් කියනවට නෙමෙයි අලුතෙන් එන කට්ටිය ඒගොල්ලෝ දන්නේ නැහනේ ඉතින් ඒ කට්ටියකට මම තමයි එදා ඒකේ සටන් අධ්‍යක්ෂණයට හිටියේ මම තමයි පුරුදු කරේ ඒගොල්ලෝ ලොකු පාරේ බස් වලට ළඟ ගොඩක් කට්ටියක් එක්ක ලොකු ෆයිට් එකක් තිබුණා ඉතින් මමම පුරුදු කරලා මම ගහන අවස්ථාවක් තියෙනවා දැන් කෙනෙකුට මෙහෙම පිටහරවල මෙහෙම ගැහුවොත් එයා පහත් වෙන්න එපා මෙයා පහත් තුන්නේ නැහැ එයා කෙලින්ම නැගිට්ටා එතකොට එයාගේ කොන්දේ කොඳු නාරටි ඇටේ මගේ මෙතන වැදුනා වැදුන ගමන් අයියෙම වැදුනේ මේක නිකන් හිරිවැටලා ගියා මම හිතුවේ නිකන් හිරිවැටනවා කියලා බලනකොට ඇතුලේ ස්නායුත් ඇලිලා ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා ඉතින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා ඉතින් මම ගොඩාක් බෙහෙත් කරා ඒකට අන්තිමට කරලා කරලා බැරි තැන ඊට පස්සේ අපේ මේ අපේ කළුබෝවිල චීන කටු ප්‍රසාද් එයාගෙන් තමයි ඊට පස්සේ චීන කටු ගන්න ඒකෙන් තමයි ගොඩක් දුරට මේක හරි ගියේ හරි මේ මේ තව කරුණු කාරණා තිබෙනවා අපි මේ දේවල් කතා කරපුවම සුන්දර තැන් තිබෙනවා අපිට කතා බහ කරන්න ඔය අත්දැකීම් තව කිහිපයකුත් තිබෙනවා කියලා මම දන්නවා කියන්න අපි ඉස්සරහට මේ දේවල් කතා කරමු මේ මම දැන් ඔය සාමාන්‍යයෙන් කෙනෙකුට හිතන්න පුළුවන් මේකට සටන් නළු නිලියෝ සටන් නළුවන් කියලා පිරිසක්ම ඕනේද මේක කෙනෙකුට ටිකක් කරාටි පොඩ්ඩක් ඔය සටන් කලාවක් ආත්මාරක්ෂක සටන් කලාවක් දන්නවනම් ඕන කෙනෙකුට පුළුවන් මේ වැඩේ කරන්න කියලා නරඹන ප්‍රේක්ෂකයෙකුට හරි කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඇයි මේකට මේ 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 විදිහම සටන් නළුවන් ඕනේ මොකක්ද ඔබලා මේ ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයත් එක්ක සිනමා ශේෂ්ත්‍රයත් එක්ක මේකේ ඊට එහා ගිහිල්ලා දැනගත යුතු කාරණේ මොකක්ද කියලා කෙනෙක් ඇහුවා මේමයි දැන් කොච්චර දැන් අපි යමු කරාටි ශිල්පයේ හොඳටම දන්න බ්ලැක් බෙල්ට් හතක් දෙනවා කියන්නේ කෙනෙකුට නමුත් ඔහුට බෑ මේ කැමරාව ඉදිරියේ නම් අන්න ඒකයි වටිනාකම ඒක වටිනාකම දැන් අපේ සිනමාවේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට කැමරාව ඉදිරියේ හරියටම ෆයිට් එකක් කරන්න ගියොත් ඔහු දන්නවා කැමරාව ඉදිරියේ ෆයිට් දැන් අපි අර නොදන්න කෙනා කොච්චර කරත් එයා කැමරාවෙන් පිට තමයි කරන්නේ එයාට තේරුමක් නැහැ අවබෝධය නැහැ කොච්චර කියලා දුන්නත් එයාට කරන්න බෑ අනිවාර්යයෙන්ම ඔය කතා බහ එක්ක තවත් සුන්දර දේවල් තිබෙනවා ඉස්සරහට කතා බහ කරගෙන යන්න ඔබතුමත් සමග අපි කතා බහ කරගෙන යමු නමුත් අපිට සිදු වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරුව නැවතත් අපි එකතු වෙමු ආදරණීය තරුවත් එක්ක